හැම දිනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරමු සිංගල් ස්ටෝරි හවුස් එකක්. සෑම්පල් හවුස් එකක්. වර්ගඩි 627 කින් සමන්විත පොඩි නිවසක් හදාගන්න අද කාලේ විදියට කොච්චර කොස්ට් එකක් යනවද කියලා. මේක ඇත්තටම 3D ඩිසයින් එකක්. ඒ කියන්නේ 2D drawing එකක් කරලා 3D කරපු ඩිසයින් එකක් වුණාට භෞතික physically තාම construct කරපු නැති ගයක්. ඒ කියන්නේ sample house එකක්. හැබැයි මේ ඩිසයින් එක මම in detail ඔයාලට පැහැදිලි කරන්නම් මේක යන කොස්ට් එක කීයද කියලා. ඇත්තටම ඔයා direct workers-ලා දාලා ඔයාට තනියෙන් supervise කරලා manage කරලා කරගන්න පුළුවන් නම් මේකේ ඔයාට ලක්ෂ 53කින් හදලා ඉවර කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ cost calculation එක කරලා තියෙන්නේ සීමා සහිත ප්‍රමාණයකට. ඒ කියන්නේ වටේ තාප්ප දානවා නම්, ඉඩම වටේ තාප්ප දානවා නම් ඒව අයිති වෙන්නේ නැහැ. ඒ වගේම landscaping එක කරනවා නම්, gardening කරනවා නම් ඒව අයිති වෙන්නේ නැහැ. ගොඩක් අය වැරදියට වටහා ගන්න දෙයක් තමයි මේ වගේ cost එක ගැන කිව්වහම මේකට යන පිරිවැය ගැන කිව්වහම ඒකට ගොඩාක් components තව එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන කතා කරලා අහනවා ඒ ටිකත් එක්කම මේ ටික කරන්න පුළුවන්ද කියලා. ඒ වැරදි වැටහීම අයින් කරන්න. මොකද ඒ කියන්නේ නිවසක් ඉදි කරනකොට නිවසට යන cost එක අපි බලන්නේ නිවසට අදාළ වපසරිය තුල තියෙන දේවල් විතරයි. එතනින් එහාට අමතර එකතු වෙන දේවල් වලට වෙනම calculate කරන්න ඕනේ. එතකොට cost එක අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මේ sample house එක construct කරනකොට ඔයාට කොස්ට් එක යන විදිය එහෙම නැත්නම් මොන විදියටද ඔයා මේක ප්ලෑන් කරන්න ඕනේ මොන විදියටද කොන්ට්‍රැක්ටර්ව හයර් කරන්න ඕනේ ඩිරෙක්ට් වර්කර්ස්ලා දාන්න ඕනේ මොන කොටසටද සබ් කොන්ට්‍රැක්ට් වගේ පුංචි කොන්ට්‍රැක්ටර්ස්ලා දාන්න ඕනේ මොන දේවල් වලටද කියලා මම එකින් එක අදීර වශයෙන් ඔයාලට පැහැදිලි කරන්නම් එහෙමනම් 3D වෝක් ත්‍රූ එකත් එක්කම අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු මේ සිංගල් ස්ටෝර් සෑම්පල් හවුස් එකට එක බෙඩ්රූම් එකක් කිචන් එකක් බාත්รูම් එකක් ලිවිං ඩයිනින් අන්තර්ගත වෙනවා මේ බෙඩ්රූම් එකේ සයිස් එක අඩි 10යි 18 ඒ කියන්නේ ලොකු බෙඩ්රූම් එකක් ඔයා දන්නවා සාමාන්‍යයෙන් 10 12 10යි 11 10යි 13 වගේ පොඩි බෙඩ්රූම්ස් තමයි ගොඩක් වෙලාවට ඩිසයින් කරන්නේ හැබැයි මෙතන මුළු ගෙදරටම එක බෙඩ්රූම් එකක් තියෙන නිසා එක බෙඩ්රූම් එකක් විතරක් තියෙන නිසා 10යි 18 ලොකු බෙඩ්රූම් එකක් අපි ඩිසයින් කළා ඒ වගේම ලිවිං ඩයිනින් ඒරියා එක ගත්ත 12යි 18ක් වගේ ඒරියා එක. ලිවිං ඇන් ඩයිනින් ස්පේස් එක ගත්තොත් අඩි 12යි 18ක ස්පේස් එකක්. එතකොට සෝෆා එකක් කියලා ඩයිනින් ටේබල් එකක් තියන්න ඉඩක් ඉතුරු වෙනවා. ඒ වගේම තමයි කිචන් එක ගත්තොත් පුංචි කිචන් එකක් අඩි 9යි 7ක පොඩි කිචන් එකක්. ඉතින් මේ වගේ තැනක ඇත්තටම අපි හැමතිස්සෙම බලන්නේ ඔයගොල්ලන් හැමෝටම කම්ෆර්ටබල් වෙන්න ඕනේ. ලිවිං ස්පේස් එක, බෙඩ්රූම් ස්පේස් එක ලොකුවට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හැබැයි මේ කිචන් එක එච්චර ලොකුවට අපි ගත්තේ නැහැ. ඒකට හේතුව තමයි කොස්ට් එක ගොඩක් වැඩි වෙනවා, ඒරියා එක වැඩි වුණාම. ඒ නිසා 9යි 7ක වගේ පුංචි කිචන් ස්පේස් එකක් තමයි අයින් කරේ. ඒ එක්කම වොෂ්රූම් එක 9යි 5ක හොඳට ඉඩ තියෙන වොෂ්රූම් එක. ඒ කියන්නේ ෂවර් කියුබිකල් එකකුත් තියලා වොෂ් බේසින් එකයි වෝටර් ක්ලෝසෙට් එකයි තියන්න හොඳටම ඉඩ තියෙනවා. අඩි 9ක් දිග තියෙනවා කියන්නේ ලොකු ඉඩ ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේකේ පොඩි ස්ටෝ එකක්. යුටිලිටි ස්පේස් එකක් තියෙනවා. 9යි 5ක වගේ. يعني 9ක් දිග 5ක් පළල. වෝටර් ටැංක් එක තියන්න ඕන නිසා වොෂ්රූම් එකට උඩින් ස්ලැබ් එකක් දාලා ටිකක් උසට තව ස්පේස් එකක් අයින් කරලා උස වැඩි වෙන්න වෝටර් ටැංක් එකක් ඩිසයින් කරලා තියෙනවා. මොකද ග්‍රැවිටි ප්‍රෙෂර් එක එහෙමත් නැත්නම් ප්‍රෙෂර් පම්ප් එකක් දාන්න නැති වෙන්න අපි වෝටර් ටැංක් එකක් තියලා සාමාන්‍ය විදිහට වතුර ටික ගන්න සූදානම් කරනවා නම් අඩුම තරම් අඩි 14ක්වත් උසට වෝටර් ටැංක් එක තියෙන්න ඕනේ. ඒකම මේ ඩිසයින් එක ගැන කියන්න ඕනේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි පුළුවන් තරම් මේකේ ඇලුමිනියම් ග්ලාස් පැනල්, ස්ලයිඩින් ග්ලාස් පැනල්ස් දාලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ නිවස ඉතාම පුංචි පොඩි නිසා වාතාශ්‍රය ආලෝකය හොඳට ගන්න ඕන නිසා සමහර තැන්වල ඔයාලට පේනවා මේ ගෙට ඇතුල් වෙන තැනත් සම්පූර්ණ ලොකු ග්ලාස් පැනල් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි උඩට ඩ කොටසේ. ඒ කියන්නේ වහල ගේබල් වෙන හරියට වෙනකම්ම ඒ ග්ලාස් එක උඩටම ගිහිල්ලා තියෙනවා. එතකොට බිත්ති වලට යන පිරිවැය අඩු වුණාට අනිත් පැත්තෙන් ඇලුමිනියම් ග්ලාස් පැනල්ස් වලට යන වියදම වැඩි වෙලා තියෙනවා. ඒ වගේ සමහර දේවල් තියෙනවා අපිට වෙනස් වෙනවා. දැන් බිත්තිය බැඳලා කපරාදු කරලා කොටි ඇදලා පේන්ට් කරන්න යන කොස්ට් එකයි ග්ලාස් පැනල් දාන කොස්ට් එකයි ගත්තහම ඇත්තටම සමහර අවස්ථාවල ග්ලාස් පැනල් කොස්ට් එක වැඩි වෙනවා. මොකද දැන් ෆ්‍රන්ට් ෆසාඩ් එකක් මේ වගේ ලොකු ග්ලාස් පැනල් එකක් දානකොට ඇලුමිනියම් ප්‍රොෆයිල්ස් ටිකක් ලොකු එකකින් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් දෑවට වැඩිය නැත්නම් 100 වගේ ලොකු ප්‍රොෆයිල් වලින් දාන්න ඕනේ. ග්ලාස් එකේ තික්නස් එකක් වැඩි කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේ අවස්ථාවල කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. හැබැයි සමස්ත ඩිසයින් එකම අපි කැල්කියුලේට් කරලා ගත්තහම අපිට මේක 153කින් ඇත්තටම අදපවතින මිලත් එක්ක කම්ප්ලීට් කරගන්න පුළුවන්. හැබැයි වැරදියට තේරුම් ගන්න එපා මේකට AC වගේ දේවල් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. AC කරන්න ගියොත් ඔයාලට අමතර පියදමක් දරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට බෙඩ්රූම් එක විතරක් AC කරන්න ගියොත් මේ වගේ ස්පේස් එකකට සාමාන්‍යයෙන් BTU 18000 18000ක වගේ කැපැසිටි එකක් තියෙන AC එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේ එකක් අදපවතින මිලට සාමාන්‍යයෙන් 104ක් විතර වෙනවා. ඔයා ඒකත් හයි කරලා ලිවිං ඩයිනින් කිචන් දැන් මේක එකටම තියෙන සම්පූර්ණම
ඕපන් කන්සෙප්ට් එකරනේ දීමු. එතකොට ඒ ඔක්කොම කව වෙන්න දානව නම් AC unit එකක් තව BTU 36000 වගේ ලොකු AC capacity එකක් තියෙන AC එකක් දාන්න වෙනවා. ඉතින් ඒ වගේ එකක් දැම්මොත් අද භාවිතින් මිලත් එක ලක්ෂ 5ක් පහමාරක් විතර cost වෙන්න පුළුවන්. එතකොට මේ ගෙදර සම්පූර්ණ AC කරනවා නම් තව ලක්ෂ 10ක් විතර cost එකක් ඔයාලට එකතු වෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ construction එක කරනකොට මේ calculate කරලා තියෙන්නේ kitchen එකේ උනත් kitchen එකේ pantry එක concrete වලින් දාලා tile අල්ලලා යට cupboards keep එකක් ගහගන්න පුළුවන් විදිහට විතරයි. එකක් advance විදිහට pantry cupboard top cupboards tikai bottom cupboards දාලා ටික advance විදිහට කරනවා නම් ලස්සන විදිහට කරනවා නම් අමතර ලක්ෂ 4ක් 5ක් වීදම් වෙනවා. එතකොට ඒ cost එකත් ඔයා මේකට එකතු කරගන්න ඕනේ. හැබැයි මුළු ගෙදරම tile අල්ලන කටයුතු bathroom එකේ tiles අල්ලලා waterproof කරලා things අල්ලන ඒවා මේ හැම දෙයක්ම මේකට අන්තර්ගතයි. අමතර කරන දේවල් additional කරන furnitures curtains දාන ඒවා මේවට අමතර වීදමක් අනිවාර්යයෙන්ම ඔයාට දරන්න සිද්ධ වෙනවා. හරි. දැන් අපි බලමු මේකේ cost එක ඔයා අඩු කරගන්න ඕනේ වැඩපිළිවෙල මොකක්ද කියලා. cost calculation එක කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයා construction එක කරොත් තමයි. ඒ කොහොමද කියලා අපි දැන් බලමු. මේකේ අත්තිවාරම් වැඩවල ඉඳලා බිත්ති නංගලා පරාදු කරන ඒවා pro concrete දාන ඒවා masonry වැඩ concrete and masonry වැඩ ටික ඒතර bathroom එකේ slab එක දාන එක මේ සියලු දේවල් ඔයා direct workers ලා දාලා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා materials අරන් දීලා workers ලාට salaries කියවාගෙන කවුරු හරි දන්න කෙනෙක් එතන ළඟ ඉඳගෙන වැඩේ කරවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට cost එක වැඩි වෙනවා. හැබැයි ඔයාට ඒ වගේ කරන්න බැරි අවස්ථා එනවා. මම ඒක ගැන පැහැදිලි කරන්න. එතනින් එහාට ඔයාට low tile අල්ලන වැඩ bathroom tiles bathroom fittings ඕක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ නිසා ඒ වගේ contract ගන්න පොඩි contractors ලා ඉන්නවා. tiling වලට වෙනම ඉන්නවා. bathroom fittings සමහරු ඉන්නවා. plumbing network එකක් කරගෙනම bathroom කරන අය waterproofing ඔක්කොමත් කරන අය. ඒතර ඒ වගේ contract එකෙක් සම්බන්ධ කරන් ඒක කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ aluminum work එක. මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම direct workers ලා දාලා කරන්න බෑ කිසිම වෙලාවක. එතෙන්ට aluminum contract එකෙක් door window හදලා පළපුරුද්ද තියෙන දක්ෂයෙක් අවශ්‍ය වෙනවා. ඒ වගේ contract එකෙක් දාලා ඔයා මේක කරගන්න ඕනේ. එතකොට ඒ වගේ පුංචි contract එකෙක් දාලා ඔයා කරා කියලා මේ cost එක වැඩි වෙන්නේ නැහැ. අපි තාම cost එක ඇතුලේ ඉන්නේ. ඒ වගේම තමයි එතනින් පස්සේ අපි ගමු වහලේ. වහලේ වැඩේටත් ඔයාට පුංචි contract එකෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. මම මේ කියන්නේ ආයතන වශයෙන් කරන අය ගැන නෙමෙයි. වහලේ contractors ලා, tile contractors ලා, එතකොට aluminum contractors ලා කියලා පොඩියට අර අපි දන්න කතා බහ කරලා ආ මෙහෙම කෙනෙක් ඉන්නවා මෙයා මේ මිනිස්සු දාගෙන කරනවා. අන්න ඒ වගේ පොඩි contract එකෙක් දාලා කරොත් ඔයාට මේ cost එක ඇතුලේ ඔයාට මේ වැඩේ complete කරගන්න අවස්ථාව තියෙනවා. මම ඔයාට මුලින්ම කිව්වා මේ නිවසේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය area එක වර්ගඩි 627ක් කියලා. 627 8500 න් වැඩි කරපුවාම තමයි 153 අගේ එන්නේ. ඇත්තටම එතකොට ඔයාට අදහසක් එනවා වර්ගඩි යන cost එක කීයක් විතර වෙයිද කියලා. මේ ක්‍රමවේදයට අනුකූලව කරොත් ඔයාට වර්ගඩියේ cost එක රුපියල් 8500 ගානේ කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයා මෙතනින් මේ විදිහට direct workers ලා දාලා masonry work ටිකයි concrete work ටිකයි කරන්නේ නැතුව contractor කෙනෙක් හොයාගෙන company එකක් හොයාගෙන ගියොත් ඇත්තටම සමස්ත පිරිවැය 162ත් 68ත් ප්‍රමාණයට වැඩි වෙන්න පුළුවන්. එක වේරි වෙනවා. එයා දන්නවා ආයතනයේ රෙපියුටේෂන් එක, එයාලගේ තියෙන එක්ස්පීරියන්ස් එක, ස්කිල් එක, කොච්චර ප්‍රොජෙක්ට්ස් ඉවර කරලා තියෙනවද. මෙන්න මේ වගේ දේවල් එක ආයතනයක තියෙන බිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ 53 ගෙදරම ඔයා ආයතනයකට බාර දුන්නොත්, විශ්වාසවන්තව කරන ආයතනයකට බාර දුන්නොත් 162ක් 68ක් ප්‍රමාණයකට cost එක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ cost calculation එකක් කරන්නේ හැම දෙයක්ම ගැන හිතලා. ඒ නිසා දැන් ඔය කෙනෙක් අවශ්‍යතාවයක් තියෙන පුළුවන් දැන් මේක එක බෙඩ්රූම් එකයි තව බෙඩ්රූම් එකක් මේකට එකතු කරන්න. එහෙමත් නැත්නම් තව බෙඩ්රූම් දෙකක් එකතු කරන්න. ඒතර ටෝටල් ඒරියා එකට බෙඩ්රූම් තුනක් එකතු වෙලා ඊළඟට සර්වන් ටොයිලට් එකක් වගේ දෙයක් එකතු කරන්න. එතකොට මේක සංකීර්ණ වැඩක්. එතකොට මේක ඒරියා එක සමස්ත ඒරියා එක වැඩි වෙනවා. දැන් මෙතන 627යි නම් වර්ගඩි 1000ක් 1200ක් 1300ක් ඔහොමම ලොකු වෙන්න ඔයා හදලා බලන්න. උදාහරණයක් විදිහට මම ඔයාට කිව්වේ ඉස්සෙල්ලා අපි හැදුවේ 627 වැඩි කිරීම 8500 කියලානේ. එතකොට තමයි මේ 153 එන්නේ. හැබැයි ඔයා නිකන් හිතන්නේ මේක වැඩි කරගෙන ගිහිල්ලා වර්ගඩි 950කට ගේනවා ඩිසයින් එක. එහෙම ගෙන ලෙවල් ඔයා මේක හදලා බලන්න. එතකොට ඔයාට තේරෙයි 180ක් පැනලා cost එක යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ගේ ලොකු වෙන ඒරියා එක වැඩි වෙන cost එක අනිවාර්යයෙන්ම වැඩි. සහ මේ ඉදිරිපත් කළේ මේ පැහැදිලි කරේ අද පවතින මිල ගණන්. ඒ කියන්නේ වර්තමානයේ, ඒ කියන්නේ 2024 මාර්තු මාසයේ තමයි මේ වීඩියෝ එක ඔයාලට ෂූට් කරන්නේ සහ පබ්ලිෂ් කරන්නේ. මෙන්න මේ වකවානුව තුල තියෙන මේ කාල වකවානුවේ තියෙන අමුද්‍රව්‍ය වල සහ ලේබර් එස්ටිමේට්ස් වල යන cost එකත් එක්ක තමයි මේ වගේ දෙයක් ඔයාලට ඉදිරිපත් කරේ. ඒ නිසා කාලානුරූපීව සමහර රටේ තියෙන අර්බුදෙත් එක්ක තව මාසයක් දෙයක් යනකොට කම්බි සිමෙන්ති වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට අඩු වෙන්නත් පුළුවන්. එහෙම අඩු වුණත් ඒ ප්‍රතිලාභය ඔයාලට ලැබෙනවා. ඒතොර මේ cost එක තව අඩු කරගන්න පුළුවන්. හැබැයි අවාසනාවන්ත විදිහට වැඩි වුණොත් cost එක මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා
අද අපි බැලුවේ sample house එකක් ලොකු bedroom එකයි kitchen එකයි living and dining bathroom එකක් එක්ක තියෙන තව පොඩි utility area එකකුත් තියෙන කුංචි ලස්සන design එකක් මේ වගේ තව අපි sample house එකක් කරලා තිනවා ඒකේ bedrooms දෙකක් එක්ක අපි බලාපොරොත්තු වෙනවා තව සති කිහිපයක් ඇතුළත ඒ video එක ඔයාලට අරගෙන එන්න අද අපි කතා කරේ 153 කින් ඔයාලට ඉවර කරගන්න පුළුවන් ගයක් ගැන හැබැයි හොඳට මතක තියාගන්න 53 කින් ඉවර කරනවා නම් මෙන්න මේ විදිහට තමයි වැඩේ කරගෙන යන්න ඕනේ මම ඔයාලට පැහැදිලි කරපු විදිහට ඒක වෙනස් වුණා උදාහරණයක් විදිහට කම්පැනි එකකට ගියොත් 162 68 අතර කොස්ට් එකක් යන්න පුළුවන්. ඒ නිසා පටලව ගන්න එපා. හරියට පැහැදිලිව අහගන්න ඒ කියන දේ. මොකද කොස්ට් එක කියන එක ඉතාම වැදගත්. ඒ නිසා නිවැරදි අනුපිළිවෙලට හරි විදිහට මේ දේ කරොත් තමයි ඔයාලට මුදල් ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේ වගේම තවත් වැදගත් තොරතුරු රැසක් එක්ක ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ආයෙත් හම්බ වෙමු. ඔයාලට ගනුජය YouTube channel එක subscribe කරලා තියාගත්තම අලුතෙන් දාන videos බලන්න පුළුවන්. ඒ වගේම එහා පැත්තෙන් තියෙන notification bell එක ඔබලා තියාගන්න මතක කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට video එකක් දාපු සෙනෙන් ඔයාලට notification එකක් මාර්ගයෙන් බලන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම Grand Engineering FB page එකත් ගනුජේ FB page එකත් follow කරලා තියාගත්තොත් අපේ updates අපි මොනවද කරන්නේ අලුත්ම designs මොනවද අලුත් construction projects මොනවද මේ හැම දෙයක්ම බලන්න ඔයාලට හැකියාව ලැබෙනවා. එහෙමනම් අලුත්ම අලුත් video එකකින් ඊළඟ episode එකෙන් ආයෙත් අපි මුණ ගැහෙමු.